අයිබෝන් ඔගොල්ුවද මේ එකතු වෙලා ඉන්න TV ටෙක්නෝජී YouTube චැනලෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ති මං අද ඔගොලන්ට කියලා දෙන්න යන්නේ අප මේ WhatsApp පැප්පලට ගිහම්ම මේ හැමෝම දන්නා මෙතන මේ උඩ සර්ච් බායකට හැපැති තියෙනවා පොඩි තිත්තුනක්. ඒකට ගිහම මෙතන සෙටිංස් කියලා ඔප්ෂන් නැතින් එන්න ඒකේ අපිට හොයාගන්න අමාරු සැඟවුණු ඔප්ෂන්ස් ටිකක් තමයි මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ. අපි ඒක සෙටිංස් කියන එකට යමු. එතෙන්ට ගියාට පස්සේ මෙතන account කියලා එකක් තියෙනවා. ඒකට ගියහම මෙතන privacy කියලා එකකුත් තියෙනවා. ඒකට ගියහම privacy එකේ තියෙනවා මෙතන status privacy එක තියෙනවා. ඒකෙන් වෙන්නේ status දැම්මහම ඒක පෙන්වන්නේ කාටද කියන එක තමයි මෙතන හොයාගන්න පුළුවන්න්නේ. එතකොට මයික ටැක්ස් කිව්වොත් ඔයා ගාව තියෙන කන්ටැක්ට් ඔයාගේ නම්බරේ තියෙන අයට විතරයි ඒක බලන්න පුළුවන්. එතන only share with කියලා එකකුත් තියෙනවා. ඒකෙන් වෙන්නේ ඔයා share කරපු අයට විතරයි ඒක බලන්න පුළුවන්. එතකොට my contacts accept කියලා එකකුත් මෙතන තියෙනවා. මෙතන my contacts කියලා තමයි මන්නම් තියාගෙන ඉන්නේ. ඊට පස්සේ ආයේ මෙතන about කියලා එකකුත් තියෙනවා. About කියන්නේ මෙතන මම පෙන්වන්නම් මෙන්න මේ thumbs up දෙකක් පෙන්වන්නේ. ඒක තමයි about කියන එක. ඉතින් දැන් මෙතන privacy එකට ගියහම about එක කාටද පෙන්වන්න පුළුවන් කියන එක මෙතනින් මේ කරන්න පුළුවන්. මෙතන my contacts දාන්න පුළුවන්, කාටවත් පෙන්වන්න නැතු ඉන්න පුළුවන්, හැමෝටම පෙන්වන්නත් පුළුවන්. මන්ව everyone කියලා තමයි දාගෙන ඉන්නේ. අය last scene එක ඒකෙන් වෙන්නේ ඔයා කොයි වෙලාවෙද ඔෆ්ලයින් ගියේ කියලා පෙන්වන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒක පෙන්වන්න පුළුවන් ඔයා ගා තියෙන කන්ටැක්ට්ස්, ඔයාගේ කන්ටැක්ට් එක තියෙන අයිටි විතරක් පෙන්වන්න පුළුවන්, කාටවත් පෙන්වන්න නැතුව ඉන්න පුළුවන්, නැත්නම් හැමෝටම පෙන්වන්නත් පුළුවන්. මන්න ඉවරුවන් තමයි දාගෙන ඉන්න හැම එකේම. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක කාටද පෙන්වන්න පුළුවන් කියලා ඔයා මේව කරන්න පුළුවන්. ආයමතන සීල රීඩ් රෙසිපිස් කියලා එකකුත් තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි දැන් කවුරු හරි ආපු මැසේජ් එක බැලුවොත් එයාට ඒක වැටෙනවා. අර මැසේජ් එක ආවපු එක පැත්තෙන් වැටෙනවා ටික් දෙකක් ඩිලිවර් වුණා කියලා. ඒක නිල් පාට වුණොත් අපි දැක්ක කියලා එයාට පෙන්වනවා. ඉතින් මේක ඔෆ් කරොත් එයාට එහෙම මුකුත් පෙන්වන්නේ නැහැ. අඩුම ගානේ ඩිලිවර් වුණා කියලාවත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ගෲප්ස් කියලා එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ කාටද ඔය ගෲප් එකට ඇඩ් කරන්න පුළුවන්, ඔයා ගාව තියෙන කන්ටැක්ට් වලට විතරද නැත්නම් කාටවත් නැතුවද. ඒක තමයි මෙතන හොයාගන්න මේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙතන ආයි තියෙන බ්ලොක් කරපු කන්ටැක්ට්ස් පෙන්වනවා, ලයිව් ලොකේෂන් එක පෙන්වනවා. ඊට පස්සේ මෙතන සිකියුරිටි එකට ගියාම ඒකෙන් වෙන්නේ මම මේ පෙන්වන්න WhatsApp secure conversation with end-to-end encryption කියලා කප් පෙන්වනවා. ඊට පස්සේ මෙතන change number කියලා තියෙනවා. ඒ කියන්නේ number එක වෙනස් කරන්න පුළුවන්. අය delete කරන්න පුළුවන් ඔගේ account එක. අය request account info තියෙනවා. ඒ වගේ options රසක් තියෙනවා. ඊට පස්සේ මෙතන chats එකට ගියාම මෙතන theme එක වෙනස් කරන්න පුළුවන්. system default පුළුවන්. ලයිට් කරන්න පුළුවන්, ඩාර්ක් කරන්න පුළුවන්. මම මෙතන ඩාර්ක් දැම්මොත් ඕකේ කරාම මෙන්න මේ වගේ ඩාර්ක් වෙනවා. ඊට පස්සේ මේක තීම එකට ගිහින් ආය ලයිට් කරෝ. එතකොට ආය තිබ්බ විදිහට වෙනවා. සිස්ටම් ඩිෆෝල්ට් කියලා දැම්මත් ඉතින් ලයිට් එකමයි වෙන්නේ. දැන් ආය වෝල්පේපර් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන චේන්ජ් එකට ගිහින් මෙතන ඩාර්ක් එකට ගියා. මම මෙතන දානවා මෙන්න මේ ජෙලි ෆිෂින් එක. ඒකට ගියාම එතකොට මේක මෙහෙම zoom කරලා හදා ගන්න වුණා. ඊට පස්සේ set wallpaper කරාම ඒක තමයි මගේ chats වල තියෙන wallpaper එක. ඊට පස්සේ මෙතන ආයෙ මෙතන chat backup කියලා එකක් තියෙනවා. chat history කියලා එකකුත් තියෙනවා. ආයෙ මෙතන font size එක වෙනස් කරන්නත් පුළුවන්. ස්මෝල් කරන්න පුළුවන්, මීඩියම් කරන්න පුළුවන්, ලාර්ජ් කරන්න පුළුවන්. ඔයගේ වෙනස් කරන්න පුළුවන්.
ඉතින් මෙතන නොටිෆිකේෂන් එකට ගියොත් ඔයාට නොටිෆිකේෂන්ස් වල කෝල් එකේ ටෝන් එක වෙනස් කරන්න පුළුවන්. මැසේජ් එක එනකොට අර සද්දයක් වෙන එක, ඒකේ සද්ද වෙනස් කරන්න පුළුවන්, ভাইබ්‍රේට් වෙන එක වෙනස් කරන්න පුළුවන්. මෙතන ටෝන් එක වෙනස් කරලා සයිලන්ට් එක දැම්මොත් මොකුත් නැහැ. ඇස්ට්‍රෝ එක දැම්මොත් වෙනම එකක් එනවා. බේසික් බෙල් එක දැම්මොත් ඔය වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. පස්සේ මෙතන ලයිට් එක වෙනස් කරන්නත් පුළුවන්. ඊවස්සේ නොටිෆිකේෂන් ටෝන් එක වෙනස් කරන්න පුළුවන්. ගෲප් වල ভাইබ්‍රේට් එක වෙනස් කරන්න පුළුවන්. අර වගේ නිකන් චැට්ස් වල වගේම ඒකෙත් ඒකේ තියෙන ඔප්ෂන්ස් ටිකම තියෙනවා. කෝල්ස් වල තියෙන රින්ග් ටෝන් එක වෙනස් කරන්න පුළුවන්, ভাইබ්‍රේට් කරන්න එක පුළුවන්. ඊට පස්සේ මෙතන ස්ටෝරේජ් එකට යන්න පුළුවන්. ඒකෙන් ඇනලයිස් කරන්න පුළුවන් අපිට තියෙන ස්ටෝරේජ් එක. අය මෙතන හෙල්ප් කරන එක තියෙනවා. මෙතන ආය ඉන්වයිට් කරන්න පුළුවන් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වට්ස්ඇප් එකට එන්න කියලා. ආය මෙන්න මෙතන තියෙනවා QR කෝඩ් ස්කෑනර් එක. මෙතන ස්කෑන් කරන්න පුළුවන් කෝඩ් එක. එයා පැත්තේ මයි කෝඩ් එකට ගියොත් ඕන කෙනෙක් මේ ෆෝන් එකේ මේ ස්කෑන් කෝඩ් එකට ගිහින් මේක ස්කෑන් කරාම එයාට මගේ කන්ටැක්ට් එක ගන්න පුළුවන්. ආය මෙතන ආය මේ තියෙන ලින්ක් ඩිවයිස් කියලා එකක්. ඒක ගොඩක් අය දන්නවා, හැබැයි සමහර අයට ඒක කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන ලින්ක් ඩිවයිස් කියලා ගියාම ඕගොල්ලන් කම්පියුටරේට ගිහින් web.whatsapp.com කියලා ගහන්න ඕන Google එකේ. එතකොට Google Chrome එකට ගිහින් ගැහුවාම එතනින් QR කෝඩ් එකක් QR කෝඩ් එකක් පෙන්වනවා. ඒක අපේ ෆෝන් එකේ මෙතන ලින්ක් ඩිවයිස් ගියාම ඒක ස්කෑන් කරන්නත් පුළුවන්. මේ මෙතන පෙන්වනවා වගේ tool use WhatsApp. ඒක අපි කම්පියුටර් එකට ගිහින් ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මම මෙතන කනෙක්ට් කරලා තියෙන එක පෙන්වනවා Google Chrome එකේ Windows එක. ඊට පස්සේ settings එකට ගියාම මෙතන මේ storage and data එකට ගියාම මෙතන මැනේජ් කරන්න පුළුවන්. දැන් මගේ ෆෝන් එකේ නම් මෙතන 187 MB ගිහින් තියෙනවා. ඉතින් ඔය වගේ ඔප්ෂන්ස් රැසක් තියෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එක අමතක නොකර subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න. Thank you.